वेलकम बैक टू माय चैनल इथिंग अदत नम आलात्रट अलुत वीडियो हिकिंग आव अद नम गोनट केलतेने पोडी देया हमम हदन देया तमाय उनट समहराय दन्ने नेति वेन्न पुनंग एक निसा तमाय मम गोनट एक केला देन्ने लेसिन वगला हदा गन्ने विधिय तमाय केला देन्ने विनाडी 10 15ක් විතර කාලයක් වැය කරලා ඔයාලන්ට හදා ගන්න පුළුවන්. එතකොට හවස තේ බොන වෙලාවට ඒ වගේම චූටි බබාලන්ට ඉස්කෝලේ ගිහින් යන්න ඒ වගේ ඉක්මනටම හදලා දෙන්න පුළුවන් දෙයක් තමයි මම ඔයාලන්ට කියලා දෙන්නේ. ඉතින් සමහර අය අග්ගලා සීනි උණු කරලා පැණි භාවිතා කරලා හදනවා. මම ඊට වඩා ලේසි ක්‍රමයක් තමයි කියලා දෙන්නේ. ඉතින් ලේසියෙන් හදා ගන්න පුළුවන් දෙයක්. මගේ වීඩියෝ එක ඔයාලන්ට කැමති නම් මගේ වීඩියෝ එකට ඔයාලන්ට පුළුවන් subscribe කරන්න ඒ වගේම පහලින් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට මගේ වීඩියෝස් අලුත්ම වීඩියෝස් ඔයාලන්ට බලා ගන්න පුළුවන්. අද නම් මට අක්කලා හදාගන්න හරියටම ප්‍රමාණයක් ඔයාලන්ට කියන්න බෑ. ඒ වුණාට මං අක්කලා හදාගන්න හාල් හුණ්ඩු එක මාරක් වගේ අරගෙන තිනවා. ඒ වගේම පොල් අරගෙන තිනවා. අවශ්‍ය ප්‍රමාණය හැටියට සීනි ගම්බිරිස් අරගෙන තිනවා. ඉතින් මම හාල් ගන්නකොට හාල් හොඳට හොදලි වලලා මේ වතුරවත් පිඟින්න වැඩි තියලා නැහැ. වතුර චුට්ටක් විතරක් තියෙනවා. ඉතින් ඔයාලන්ට ඒ විදිහට හදා ගන්න පුළුවන්. දැන් හාල් ටික හොඳට බැද ගන්න ඕනි. රන්වන් පාට වෙනකල් ඉතින් බැද ගන්න ඕනි. ඔයාලන්ට පුළුවන් මේ වගේ එහිකට දාලි කර වෙලා බැද ගන්න. නැත්තම් ලොකු තාච්චියකට හරි දාලි වලලා හොඳින් බැද ගන්න පුළුවන්. හාල් ටික බදිනකොට ඒක මද ගින්දරේ බැදගත්තොත් තමයි හොඳ. ගින්දර වැඩි කරගත්තොත් හාල් හරියට බැද ගන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. දැන් මම මෙතන අරගෙන තියෙන හාල් ඊට අමතරව ඔයාලන්ට ගන්න පුළුවන් ඉතුරු කරපු බත් වේලලා. ඉතින් දැන් ඔයාල ඉතුරු කරාට පස්සේ බත් අඩිය ටික තියෙනවනේ, අඩිය ටික විසික් කරන්නේ නැතිව ඒ අඩිය ටික අරගන්න පුළුවන්. ඒ අරගන්නකොට ඉතින් පොඩ්ඩක් හදගතියක් තියෙනවනම් ඒකට වතුර චුට්ටක් දාලා ඒක හොඳින් අවුවේ තියලා ඉවර වෙලා වේගලා ගන්න පුළුවන්. ඉතින් පිටරටක ඉන්න අයට එහෙම අවුවේ තියලා ගන්න බැරි අපහසුතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේ අයට කරන්න තියෙන්නේ ෆ්‍රිජ් එකට දවසක් විතර දාලා තියෙනකොට චුට්ටක් වේලිලා එනවා. නැත්තම් අපි මොකක් හරි කේක් එකක් හදලි වුණාම මොනවා හරි දෙයක් අවන් එකේ කරලි වුණාට පස්සේ අවන් එකට දාලා තියන්න පුළුවන් ටික වෙලාවක්. එතකොටත් වේල ගන්න පුළුවන්. ඉතින් වේලපු බත් ඊට පස්සේ අපිට මොකක් හරි බෝතලයකට දාලා තියලා මේ විදියටම බැද ගන්න පුළුවන්. ඒකයි ගුණයි. ඊට අමතරව ඉතින් මම ලේසියෙන් හදාගන්න දෙයක් ඔයාලන්ට කියලා දෙන්න. ඉතින් මේ විදියට හාල් අරගෙන හාල් ටිකත් හොඳින් බැදගෙන අග්ගලා රහට කන්න පුළුවන්. මේ තියෙන මම රන්වන් පාට වෙනකල් බැදගත්ත හාල් ටික ඉතින් ඔයාලන්ට බ්ලෙන්ඩරේකට දාන්න කලින් මේක ටික වෙලාවක් නිවෙන්න තියන්න ඕනේ. දැන් බ්ලෙන්ඩ් කරගත්ත ටික මේ විදියට පෙනේරේකට දාලා හලලා ගන්න ඕනේ. හලලා ගන්නකොට ඉතුරු වුණ හාල් ටික ආයමත් කබලේ බැදලා ඔයාලන්ට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. මීට අමතරව ඔයාලන්ට මේ වගේ හාල් අරගෙන බැදලා කොටා ගන්න බැරි නම් මෝලවල් වල තියෙනවා අග්ගලා වලට වෙනමම පිටි ගන්න. ඉතින් ඔයාලන්ට එහෙම ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත අග්ගලා පිටි ටික මේ විදියට පාචනයකට දාගන්න පුළුවන්. ඊට අමතරව චුට්ටක් ඉතුරු කරගන්න ඕනේ. මේකේ තවර ගන්නත් ඕනේ. අපි අග්ගලා ගුලිය හදලි ඉවර වෙලා ඒක නිසා පොඩ්ඩක් විතර අග්ගලා පිටි ටිකක් ඉතුරු කරගන්න ඕනේ. දැන් ඔයාලන්ට රසය හැටියට සීනි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පොල් අවශ්‍ය ප්‍රමාණය හැටියට පොල් එකතු කරගන්න. ඊට අමතරව ඔයාලන්ට ගම්බිරිස් එකතු කරගන්න පුළුවන්. ටිකක් සැරට කන්නාසයිනන් චුට්ටක් ගම්බිරිස් වැඩි කරගන්න පුළුවන්. ඊට මම නම් මෙතන අතේ හැඳි භාගයකටත් අඩුවෙන් තමයි ගම්බිරිස් දාගත්තේ. ඊට පස්සේ ලුණු අවශ්‍ය ප්‍රමාණයකට ඕගොල්ලන්ට දාගන්න පුළුවන්. ඕගොල්ලෝ කන්න කැමති ආසෙ විදියට ලුණු දාගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලන්ට වතුර වලින් අනා ගන්න පුළුවන්. ඊට අමතරව තේ කහට වලින් අනා ගන්න පුළුවන්. තේ කහට දාලා හැදුවම වතුර වලට වඩා රසයක් තියෙනවා.
දැන් අකලක් ලියක් හදාගන්න පුළුවන් වෙන තරමට වතුර හරි තේ කාට හරි එකතු කරගෙන ගුලිය මේ විදියට ඇඟිලි පාරවල් හිටින් නැති වෙන්න හදා ගන්න ඕනේ. හදාගෙන ඉවර වෙලා අපි ඉතුරු කරගත්ත අකලා පිටි එකේ මේක උඩින් තවරන්න ඕනේ. මේ මම හදාගත්ත අකලා ගුලි ටික ඉතින් ආලන්ට පුළුවන් හවස තේ මේසෙට ඒ වගේම චුටි බබාලන්ට ඉස්කෝලේ ගෙනියන්න ඒ වගේම අමුත් එක්කවම සංග්‍රහ කරන්න මේ විදියට අකලා හදාගන්න ඉතින් රසවත් වගේම ගුණවත් ආහාරයක් ඉතින් මගේ channel එක subscribe කරන්න පුළුවන් ආලන්ට ඒ වගේම bell button එක click කරන්න එතකොට මම දාන අලුත්ම videos ආලන්ට බලා ගන්න පුළුවන්